අපු මොකද නෑ බලන්න පුළුවන් මේ වට්ටි මේ ගේ ටික හරියට තියලා නෑනේ මම ඒක බැලන්ස් කළේ ඒක තමයි මම මේ ගැන බලාගෙන නම් හදලා දෙන කම ඔබල ගින්දන් ඉන්න ඔහු ගන්න අපි ගින්දන් හරියට දැන් වැඩි කිසි හරි මොකද හරි නෑ ඉතින් ඔයා හදනවා නේද අහහ दुर मुझे बैठे बैठे कर बस मैं क्या मैं सीए वगान सीए वगान के मम्मी कल्पना करे सभ्या අද කාලේ ඉන්න කෙල්ලන්ට මේ අලිගෙට බේර ගෙඩියක් සුද්ධ කරලා ආ මේ බ්ලෙන්ඩර් ගලම දැන් ජූස් එකක් හදන්න දවසක් යන කොහොමද මුන්ට බතකුයි මාළුකුයි හදන්න කිව්වොත් අකෝ අපිට බත්ටි කන්නේ ලැබෙන අවුරුද්දේ අද වගේ දවසක අනේ මේ මේව රස්ත හදන්නත් ඕනි මේව මේ හදිසියෙන් කරන්න පුළුවන් බැල නෙවේ හරි 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 දැන් අපිට පුළුවන් නේ බොණ්ඩ නංගි නංගි හයි नांगी
හරි 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 හරි. නෑන කියන්නේ තිතින් නංගිමනේ. නංගි කියන්නේ නෑන නෙවෙයිනේ මෝඩියෝ. නෑන කියන්නේ නෑන. අම්මා! අයියෝ! මොකද? අම්මා! පුදුම දසක්. මොකද? දෙමි. අපි බලමු. මොකද මෝඩයා මේ වෙලා තියෙන්නේ? අයියෝ මේක පුදුම දසයි දෙමි. මේ මයික් මේ නිකම් මේ බොරුවට රඟපාන්න එපා හරි මේ මොකක්ද යකෝ මේ ගස්ලපගේ කොමඩු ගෙඩියක් කපල ඉවර වෙලා වතුර දාලා සීනි දාලා කලවම් කරලා දීලා තියෙන තොට උඹ නිකම් මේ දොදොලක් හැදි ගාලා දුන්නා වගේ නේ මේ කියවන්නේ ඇත්තමයි දෙවුමි දෙවුමි මම ඔයාට කොහොමද කියන්නේ නෑ මොකද මම කියන්නේ ඈ නෑ දන්නකියා මේ මම මොකද කියන්නේ මම කියන්නේ නැතුව දන්නකියා මේකයි ඇත්තටම මේ සංසාරේ මේ නංගි අපිට මේ කරගත්ත පුණ්‍ය කර්මෙට කෙලවර අමහා මහ නිවන් සම්පත්තිය ලැබේවා. කොහෙද? හන්දිරියා. තොපලේ දෙන මොනවද ගන්න? හා? මේක ඇදන්න ගියා. අපි මැච් එකක් ගන්න ගියා. මැච් එකක් ගහලා අන්නත් පොඩි එනර්ජි එකක් ගන්න ගිහලා ජූස් එකක් බොන්න කියලා ආවගෙන මේ මොකද මේ? අවේලාවේ. මම නේ. මාරික. ඒ ජපියා. දරුණා ගියා. උඹට සාක්කුවෙන් චූ වෙනවද? මේ මොකද මේ නංගි ඒයි පෙනේද මේක පෙනේ නෙමෙයි මිදි දැන් නම් පෙනේ පේනවා වගේ ඊයෝයි මයික් බලන්න මොනේ කණ්ඩ බොණ්ඩ ආපු තැනනේ බං මොකද ඔහම කරන එක හොඳයිද කියපංගෝ සි ගඳ ගැස්සුවනේ බං ඇයි සබි ඔයාගේ සාක්කුවේ තියෙන මිදි ටික තැලුන්නේ නැති හින්දා ඈ අයියා මොකක්ද බැලන්ස් එක ප්‍රශ්නයක් නේ මම බැලුවේ වැඩිහිටියන නම කියලා කතා කරන වැඩිහිටියා කවුද කියලා මරඩක් දැන් මම වැඩිහිටිය කියලා මම මැරෙන්නද කියන්නේ අපෝ නෑනේ මම වාට මැරෙන්න කියන්නේ මොකටද මෙහෙ ආවේ කොහ සමල්ක එළම පන්ති ගිහින් කීර දෙන්නේ ඇයි ඇයි ඔව් මොකටද අහන්නේ අපර්සේ ඇයි දැන් ඔයත් එහෙම කතා කරන්නේ කොහොමද නේද මගෙන් ප්‍රශ්න කරන්නේ ඔයාට මතකද සමල්කා මෙතන ගෙනල් දැම්ම කවුද කියලා සමල්කා කියලා තියෙන්නේ එයා ගැන කාටවත් මුකුත්ම කියන්න එපා කියලා එහෙම නිකන් බොරු දාන්න එපා මොකද්ද බොරුව ඒ ළමයා කියලා තියෙන්නේ එහෙම තමයි නේද කියලා ඇත්තේ මේ මට විස්තර කියන්න එපා කියලා කාටවත් කියපුවාම ඒකට ඔයත් අදාළයි කියලා මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ හරි මේ දැන් වෙලාවට බෝඩින් ෆීස් අම්බේනවා අම්බේනවා ඔව් මම මතක් කරන්නත් කලින් බෝඩින් ෆීස් මට හම් වෙයි අරු දෙනවා ඇතිනේ කවුද දෙන්නේ කියන එක මට අදාළ නැහැ මට වෙලාවටත් කලින් බෝඩින් ෆීස් හම් වෙයි මට ඕනේ එච්චරයි දැන් මේ සමල් කෙනා වෙලාව කියන්න බැරිද එතකොට හවන්ත ඔයාගේ සමල්කගේ මොකද්ද ප්‍රශ්නේ කියන්න මම දන්නේ නැහැ. ඔයාට එයත් එක්ක කතා කරන්න ඕන නම් කෝල් එකක් දීලා වෙලාව අහගන්න. මාව ඉල්මෝල් කරන්න නැතුව. අපේ එන්නේ අරු මටත් වඩා සල්ලි දෙනවා කිනේ. ඇයි? ඔයා කතා කරන්නේ කන අනුවස් වගේ පුතා කියලා තාගන්නේ. ඔව් ඉතින් ඒ ළමයිගේ කියන්න තරම් වැරද්දක් නැහැ නේ.
අනික ළමයා ගොඩක් වැදගත් ළමෙක්. ගොඩක් වැදගත්ද? ඒක ඉතින් මට වඩා හොඳට වාදන්න ඇතිනේ. ඔය ගොමත් ඔය. ගඳව කැමති ගොමත් ගඳවන්ට නේ. මිනිස්සු ආශ්‍රය කරමින් ඉන්න බෑ නේ මිනිස්සු අඳුර ගන්න. සත්වයක ඉඳන් ඉවරලා අනුවස් වගේ එක දැක්කම අර ලුකෝ ඇතිනේ. අවන්ත මේ වැඩි හිටියන්ට කතා කරන්න ඉගෙන ගන්නද? තේරුණාද? මීට පස්සේ සමු මෙහෙ නාවට කමන්නේ. බයින දොට්ට. ඉතින් යනවා. නංගි මේ ඔයා නේද අර මේ බෝයි ස්කූල් එකට ආවේ පාරහටන? මේ මං චබි අයියා. මාව මතක නැහැ? අර එදා පාර කිව්වේ මොකද්ද නංගි? පුරු වෙන්නකෝ මිනිස්සෙක් උදව්වක් කරා මතක තියාගන්න. ඒක පට්ට. මං එදා ඔයාට පාර කිව්වේ නැත්තම් ඔයා ඉන්නේ ගර්ල්ස් ස්කූල් එකේ නෙමෙයි. මතක තියාගන්න දැන්වත්. මේ හරි හරි එකට කමන්නේ. මගේ නම චබියා. මොකද්ද? කටහැරලා කියන්න ලැජ්ජ වෙන්න එපා. මොකද මොකද ළමයට කිය? මම මොනා කියන්න? මම මේ තනි පංගල මේ ගෑනු ළමෙක් ඉඳගෙන ඉන්නකොට ඇවිල්ලා කියලා දුන්න දැන් රටේ තොටේ වෙන විස්තර මොනවාද කියලා. අනිත් එක මේ මුව පැටියෙක් වගේ ඉන්න මේ ගෑනු ළමයව නගරේ දුක් විඳින්න එවන අම්මලා තාත්තලාට ගහන්න ඕනේ මඩු වලිගෙන්. අනේ මේ ළමයා ඇවිල්ලා ඉන්නේ දුක් විඳින නෙමෙයි හරිද? ඉගෙන ගන්න. ඉතින් ඒකත් ලොකු දුකක් නේ බං. අනේ අපිට හිම නැහැ. හරි 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 හරි. දැන් මේ කොහෙද යන්නේ? පන්ති. ඉතින් ආව නැ යමංකෝ. හා. හරි. මේ අපිත් පන්තම යන්න යන්නේ. යා. මෙමෙ මේ ඉන්නේ අපේ චබි. හරිද? මං කියලා තියන්නේ. මතකයිනේ. මං කියලා තියන්නේ. මෙයාට ඉන්නවා යාළුවෙක්. හපෝ 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 සමල්කා. ඇයි? ඌව නම් මතක් කරන්න එපා මාර මුස්පේන්තුයි. අනිත් එක මේ ඌ එක එක ලයින් කරගෙන ඉන්නේ. මොක? නැහැ මං කිව්වේ ඌව මතක් කරන්න ඕනේ නෑනේ. මේ එයාගේ නම මයික්. හරිද? ඔය නම් දෙක හොඳට මතක තියාගෙන පරිස්සම් වෙන්න. දෙනටම හොඳට පිස්සු. ආ අපිට පිස්සු. ලකෝ අනුවසින්නෙත් අපෙත් එක්කනේ. ඉතින් ඌ තමයි මහා පිස්සා. අනේ මේ එළමර මුකුත් කියන්න එපා. එයා විතරයි උදේ ගන්න පුළුවන් එකම එක්කෙනා. අම්මෝ බටත් අනුවස් කිව්වොත් මෙන්න පුදුම සෙනෙහසක් තියෙන්නේ. පපුව පැලිලා සෙනෙහස දෝරේ ගලාගෙන බිම දිගේ වැක්කිරලා ඕම යන්නේ. හයි නෑ නෑ මොකද කියලා මොකද කියලා හරි 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 එනකන් තමයි බලන්න හිටියේ තනුක මාත්‍යා. ඇයි? ඕමින්ද ඕමින්. ඒ සුමනේ සුමනේ මේ වරෙන් ඔබ ගින් පොල් පිත්තක් කපන් වරෙන් මේ සයිස් එකට ඈ පොල් පිත්තක්. ඒ මොකටද බං? ඒ මොකටද? තනුක මාත්‍යා වගේ අයියා කෙනෙක් පොල් පිත්තකින් කපා ගන්න. මොකද? මොකද? දැන් තනුක මාත්‍යා කවුද මෙතන? අයියානේ. අනුස් මල්ලි කවුද? මල්ලිනේ. ඔව් හරි. දැන් ඌට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් දනුක මහත්තයා දන්නවද අනුහස් මල්ලි මොනවද කරන්න කියලා? ඇයි? ඇයි යන්නේ? දැන් මං අහන්නේ මොනවද කරලාද ජීවිතේ ගෙවා ගන්න?
ඌ ඉස්කෝල යනවා පාඩම් කරනවා. හරි 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 ඊට පස්සේ තව මේ ගැරේජ් එකට එනවා වැඩ කරලා හම්බ කරනවා. හරි හරි මං අහන්නේ ඊට පස්සේ මං අහන්නේ මොකද්ද මොකද්ද යාගේ ජීවිතේ ජීවිතේ කියන්නේ ජීවිතේ ක්‍රිකට් උත් ගහනවා. අනේ ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් ගහනවා. ගහනවා තලු ක්‍රිකට් නෙමෙයි. අනුහස් මල්ලි ප්‍රැක්ටිස් යන්නේ. හරි හරි. ඌට මේ පොඩි ප්‍රශ්නයක් නේ බං. පොඩි ප්‍රශ්නයක්? මොකද්ද ප්‍රශ්නේ? ඒවා හරියයි ඒවා හරියයි. හරියයි ඒවා හරියයි. හරි නෙමෙයි. අනුහස් මල්ලි ලොගින් හිටියට පස්සේ වෙන අය ක්‍රිකට් ගහලා උඩට එනවා අනුහස් මල්ලි පල්ලෙහාට යනවා. කොහෙද හරියන්නේ? දැන් ඔබ දන්නවද මේ ඌ ප්‍රැක්ටිස් කරන හේතුව? හරි මොකද හේතුව? මොකද හේතුව? උගේ බැට් එක කැඩිලාලු බං. බැට් එක කැඩිලාලු. යන්න බෑලු. ඔව්. ක්‍රිකට් පිට කැඩුවා කියලා ක්‍රිකට් ගහන්න බෑලු. මොන ජීවිත දප්පා මෙව්වා චී. ඇයි? මට මතකයි ඒ කාලේ අපි. ඒ කාලේ මොකද්ද උඹ? ඔය ක්‍රිකට් පිටි කැඩුනා කියලා අපි ක්‍රිකට් නොගා හිටියේ නෑ. අපි පොල් පිටකින් හරි ක්‍රිකට් පිටි කපාගෙන ක්‍රිකට් ගැව්වා 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 ගැව්වා. දිවාරෑ නොබල අපි ක්‍රිකට් ගහලා තමයි අද මෙතනට ආවේ. දැන් මර කියපන් උඹලා පොල් පිටින් ක්‍රිකට් ගහලා ආපු තැන මොකද්ද කියලා? ඈ? නෑ නෑ මම 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 මං කියවනේ අපි අපි මේ නෑ නෑ කීප 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 දැන් ඔබ පොල් පිටින් ක්‍රිකට් ගහලා ආපු තැන මොකද්ද කීප මං කියන්නේ මේ අපි 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 ආවේ මෙතන මේ අපි මං කියන්නේ මෙතන මේ අපි ආපු තැන මේ ගැරේජ් එක ආ මොකෝ ඉනාවනේ අයයි 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 මොකෝ ආ මේ මේ තමුසේට තේරෙන්නේ නැද්ද තමුසේ නෝන්ඩි වුණා කියලා ඈ ගැරේජ් එක දන්න දනුක මහත්තයා දන්න දන්න අපි වම නෝන්ඩි කරන්නේ create your own space elephant house lemoki it's my time ඒ සුදු ඉවත් කිරීමෙන් පසු සුපැහැදිලි දීර්ඝකාලීන පෙනුමක් සඳහා ලෝ ප්‍රථම සහ එකම ඕසෝන් තාක්ෂණ යුතු විවිධ රාජ්‍යද ශ්‍රී ලංකාවේ මේ මොනවද මේ වාට බැට් එකක් ගන්න